සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පේන පින්දුූපමං රූපං වේදනා බුම්බුලූපමා මරීචිමූපමා සංඥා සංකාරා කදලූපමා මායූපමාච විඤ්ඤාණං දේශනා දිච්ඡ බන්දුනාති. සැදැහැවත් පින්වත්නි, අද මෙම ධර්ම දේශනාවෙහි දායකත්වය දක්වනු ලබන්නේ මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා ගීතා රංජනී බිරිඳ, ගයනා සානුක පුතණුවන්, පියුම් සඳුනිකා දියණිය සහ නිලන්ති පුෂ්පකුමාරි එකම සොහයුරිය විසින් සැදැහැති දායකත්වය දරා තිබෙනවා. අරමුණ බුලත් සිංහල ඈගල් ඔය පදිංචිව සිට වසර දෙකකට පෙර හදිස්සියේ අභාවප්‍රාප්ත වූ MD මේනක රංජන් මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස පවත්වන්නා වූ මේ උතුම් ධර්ම දේශනාවය පුණ්‍ය කුසල් එතුමාටත් පරලෝ සැපත් MD ආතර් පියාණන්ටත් හා සෝමා රණවක මෑණියන්ටත් GW ධර්මදාස පියාණන් ඇතුළු වර්ග පරම්පරාවේ පරලෝ සැපත් සියලූම දෙනාට මේ ධර්මදානය පුණ්‍ය කුසල් අනුමෝදන්ව පරලෝ ජීවිතයේ සැපවත් ඉක්මන් භවයකදී උතුම් වූ නිර්මාණාවබෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. සැදැහැවත් පින්වත්නි, අද මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මේ මොහොතේදී ආරම්භ කරනු ලබන්නේ පින්වත්නි, මුලින්ම අපි දැනගත යුත්තේ ධර්මාශ්‍රවණය කිරීම මොන වගේ ආනිසංස ලබා දෙන පින්කමක්ද කියලා. මහා මංගල සූත්‍රයේ වදාරන්නේ ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, ධර්ම දේශනා කිරීම, ශ්‍රවණය, මේවා උතුම්ම උතුම් මංගල කාරණා කියලා. මංගල කියන වචනේ තේරුම සෑම පැත්තකින්ම හොඳයි. මෙලොවටත් හොඳයි, පරලොවටත් හොඳයි. ආයු වර්ණ සප බල ප්‍රඥාදී පංච සම්පත්තියෙන් උදා කරන, කෙටියෙන්ම කියනවා නම් නිවන් සම්පත්තිය ලබා ගැනීමට ඒකාන්තයෙන් හේතු සම්පත්තියක් ඇති කරන මහා පුණ්‍යක්‍රියාවක් තමයි මේ ධර්ම දේශනා පූජාව. ඉතින් මේ පින්නතුන් දන්නවා අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලබන්නේ මේ රැස් වෙලා ඉන්න 35ක් විතර සෙනඟ විතරක් නෙවෙයි, ලංකාදීපයේ හැම දෙනාම, විදේශ රටවල්වල පවා ඉන්න බෞද්ධ පින්වතුන් සෑම දෙනාම
මේ ප්‍රඥා නාලිකාව තුළින් ධර්මශ්‍රවණය කරනු ලබනවා. තිය නිසා ඒ සෑම දෙනාටමත් මේ උතුම් පුණ්‍යානුසංස බලයෙන් නොබෝ කාලයකදීම නිවන් සම්පත්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. මමත් ප්‍රාර්ථනා කරන්නේ එයමයි. එක දිනක් බුදුහාමුදුරුවෝ ළඟට ආපු දෙවියෙක් බුදුහාමුදුරන්ගෙන් අහනවා, බුදුරජාණන් වහන්සේ වයස ඉක්මලා යනවා, ඉක්මනට ඉක්මනට වයස ඉක්මලා යනවා, රෑ එළි වෙනකොට වයස ඉක්මලා යනවා, ඒ නිසා බොහෝ බොහෝ පින් කරගත යුතුයි නේද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ වදාරනවා ඉක්මනට ඉක්මනට වයස ඉක්ම වී යනවා, රෑ එළි වෙනකොට වයස ඉක්මවලා ගිහිල්ලා, ඒ නිසා වහ වහ නිවන් සම්පත්තියමයි ලබා ගන්න ඕන කියලා බුද්ධ දේශනාව තියෙනවා. ඉතින් ඒක ඇත්තනේ. පින් කරගත්තාම ගමන නම් යනවා, ලේසියෙන් එහෙම යනවා, මගදී උලන් බහින එකකුත් නැතුව ඇති වාහනේ. ඒ වුණාට ගමන දිගයි, පාර හොඳ වුණත් ගමන දිගයි. ඒ වුණාට දුක් 12ක් විඳින්න වෙනවා. ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණය, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සුපායාස, කැමැති දේ ඈත්වීම, අකමැති දේ ලංවීම, කැමැති දේ ලං නොවීම, මෙන්න මෙහෙම දුක් 12ක් විඳින්න වෙනවා. ඒකෙන් බේරෙන්න බෑ කාටවත්. බේරෙන්න බුදුවරු වදාලා මොකද්ද ක්‍රමේ? පුනරුත්පත්තිය නැති කර ගැනීම විතරයි. ඉපදෙනකොටම සිද්ධාර්ථ කුමාරයා කිව්වේ ආය උපදින්නේ නැහැ. බුදු වෙලා බුදුහාමුදුරුව වදාලේ මම ඉපදීම නතර කළා. එකෙන් කියන්නේ මම දුකෙන් මිදුණා, සසර ගමන නතර කරගත්තා කියන එකයි. බුදු වුණු දා පටන් බුදුහාමුදුරුව වදාරාන්නේම සසරෙන් මිදේවා, ඒ සඳහා මා පෙන්නු ගමන් මාර්ගය යන්න කියන එකයි. අන්න ඒකටයි අද මම ගාතාවක් මතක් කරගත්තේ. ඒකට කියන්නේ පංචස්කන්ධය කියලා. ඒකේ තියෙන කරුණු පහයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහක් විතරයි. හැබැයි බුදුහාමුදුරුව වදාරනවා මේ පහ තමයි හැම දෙයකටම ඕන වෙන්නේ. සරියුත් මහරහතන් වහන්සේ දිනකදී වදාරලා තිබෙනවා, ආමඳුරු පිරිසක් අහනවා, සෝවාන් වෙන්න මොනවද දැනගන්න ඕනේ? උත්තරේ පංචස්කන්ධයයි දැනගන්න ඕන. සකදාගාමි වෙන්න මොනවද දැනගන්න ඕනේ? එතනත් උත්තරේ පංචස්කන්ධයමයි දැනගන්න ඕන. අනාගාමි වෙන්න මොනවද දැනගන්න ඕනේ? එතනත් උත්තරේ පංචස්කන්ධයමයි දැනගන්න ඕනේ. රහත් වෙන්නත් පංචස්කන්ධයමයි දැනගන්න ඕනේ කියලා. දැන් අපි නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? එක සෝවාන් වෙනවා, සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරහත් වෙනවා කියන එක තමයි. සෝවාන් වුණොත් ආත්ම හතකට සීමා වෙනවා ගමන. සකදාගාමි වුණොත් ආත්ම තුනකට මා වෙනවා, අනාගාමී වුණොත් එකාත්මයකට සීමා වෙනවා, අරිහත් වුණොත් නැවත ආත්මයක් නැති බවටයි යන්නේ. ඒ කියන්නේ නිවන් දකින්නවා කියන්නේ ඒකට. සතර මග සතර ඵලයයි කියලා බුද්ධ ශාසනයේ ශ්‍රාවකීන් හතර අට ගොල්ලක් දේශනා කළා. ඒ නිසා ආංගේ ගමන් මාර්ගයේ යන්න අපි පංචස්කන්ධය ගැන හොඳට ඉගෙන ගනිමු. පළවෙනි එක රූපස්කන්ධය. රූපස්කන්ධය ගැන කතා කරනකොට අපිට හම්බෙනවා 12ක්. මොනවද 12? තමන් ළඟ 6ක් තියෙනවා, බාහිරින් 6ක් තියෙනවා. තමන් ළඟ තියෙන 6 තමයි තියෙනවද කියලා බලන්න ඕන හැමෝම. ඇස, කන, නහය, දිව,
ඇඟ මොලේ. නැවතත් මතක් කරමු බලාගන්න බැරි වෙච්ච අයට, ඇස, කන, නහය, දිව, ඇඟ, අන්තිමේක මොලේ. ඔක්කොම තියෙනවා හැමෝටම. ඒවට විරුද්ධ පැත්තෙන් නැත්තම් බාහිරින් එකතු වෙන ඒවා තියෙනවා. ඒත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුම්. හොඳට හොයලා බැලුවොත්, කල්පනා කළොත් වෙන මොකුත් නැහැ කොහෙවත්. හොඳට කල්පනා කරන්න ඕන අපිට හම්බෙලා තියෙනවාද. අපි ළඟ තියෙන හයට පිටින් හයක් තියෙනවා. ඊට වඩා මොකුත් නැහැ. බැරි වෙලාවත් තිබ්බහම නම් වෙන මොකක් හරි ඒකත් උපාදාන කරගන්න අපි ළඟ මොකක් හරි තියෙන්න ඕන. හරියට අපේ තියෙන හය බිලී කොකු හයක් වගේ. බාහිර දේවල් ලං කරගන්න ඇති කරගන්නා වූ බිලී කොකු දෙයක් වගේ තමයි මේ හය. එදා බාහිර වෙන මොකුත් නැහැ. සබ්බ කියන සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙන්නේ 12යි. අභ්‍යන්තර ආයතන 6යි, බාහිර ආයතන 6යි කියලා විතරයි තියෙන්නේ. එනිසා ඒ ගැන ඊට වඩා සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඉතින් ඔය 12ට රූප කියලා කියනවා. රූප කියන්නේ මොනවද කියලා ඇහුවොත්, ඇයි කියලා ඇහුවොත් ඒකට දෙන උත්තරේ තමයි පෙනෙන නිසා රූප කියන වචනේ තමයි දෙන උත්තරේ. ඕනම තැනක දෙන උත්තරය ඕකයි. මං ලංකාව පුරා ඇවිදලා තියෙනවා. භාවනා කියා දෙන්න දින 4න් 4ට පවත්වන ඒ හැම තැනකදී මම විවිධ ප්‍රශ්න අහනවා ශ්‍රාවකීන්ගෙන්. ඒ ඔය ප්‍රශ්නේ ආපුවාම කියන්නේ පෙනෙන නිසා රූප කියලා. ඒ උත්තරේ වැරදි. පෙනෙන නිසා නෙවෙයි රූප කියලා කියන්නේ. රූපතීතීති රූපං, මේ රූපය ගැන විස්තර සඳහන් කරන පොත්වල තියෙන්නේ දිරණ නිසා රූප. දැන් දිරණ කොට වෙන දේවල් තියෙනවනේ, කැඩෙනවා බිඳිනවනේ. දිරපුහම වෙන දේ තමයි කැඩෙනවා. පිට බාහිර මුකුත් ඕනෙත් නැහැ. අපේ ඇට කටුත් කැඩෙනවා. ඔය වයසක අය එහෙම වැටිච්චාම තරුණ පහේ අය පොඩි ළමයි වැටුණා වගේ එහෙම නෙමෙයි. උකුල්ලට කැඩෙනවා. දැන් නම් ප්ලාස්ටික් වලින් දානවා. ඉස්සර නම් ප්ලාස්ටික් දැමිල්ලක් මන් දන්නේ නැහැ. මැරෙනකම් මේ කැඩිච්ච විදිහලට ඉන්න වෙනවා. ඒ කියන්නේ නිකන් කැඩෙනවා නෙමෙයි, දිරලා කැඩෙන්නේ. ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියලත් ඒකට ගාථාවෙන් සඳහන් වෙනවා. කැඩෙන බිඳෙන හේයින් ලෝකයයි කියලා. දැන් අපි කතා කරපු හැටියට වෙන මොකුත් නැහැනේ ඔය විදියට. ආයතන 12 ගැනයි එහෙම කියන්නේ. එතකොට දිරණ හේයින් රූප නමි. දැන් අපිට පුළුවන් තේරුම් ගන්න ඇස නම් දිරනවා. ඒකනේ අර සුද එහෙම ඇවිල්ලා පාට එහෙම වෙනස් වෙලා පෙනීම එහෙම අඩු වෙලා යන්නේ. ගොඩාක් අය කණ්ණාඩි එහෙම දාන්නේ මාත් දාගෙන ඉන්නේ දිරලා හින්දානේ. මට වයස 62යි. තව ඕනම් ගාන කියන්න නම් බෑ. දිරලා යනවා. කනත් එහෙම තමයි. ඒ දිරීමින්ද තමයි කම්බරේ නරක් වෙලා දුබල වෙලා ඇහිම එහෙම අඩු වෙලා යන්නේ. නහයත් එහෙම තමයි, ගඳ දැනීම අඩු වෙලා යනවා. රස දැනීම දිවෙත් අඩු වෙලා යනවා. කයේ ස්පර්ශ දැනීම පවා අඩු වෙලා යනවා. ඒ කියන්නේ මේවා දිරනවා 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 කියන වචනයෙන් අයින් කරන්න බෑ. මොලේ දිරනවා. තමයිට මෙතනම ඇති මොලේ දිරලා ඉන්න අය. ඒ කියන්නේ මතක හිටිනවා අඩුයි කියලා එකක් තියෙන්නේ. ස්මරණ ශක්තිය තියන්නේ මොලේ. ඒක අඩු වෙලා යනවා. දැන් පොඩි කාලේ තරුණ කාලේ එහෙම ඕක වුණොත් එහෙම විභාගයක් පාස් කරලා එහෙම ඉවරයි. ඒකනේ මහලු අය ස්පිරිත ඉස්කෝලේ එහෙම යවන්නේ නැත්තේ. යවලා වැඩක් නැහැ. ඉගෙන ගන්න එහෙම බෑ. කොටින් කියනවනේ ඉතින් බණ බහන ටිකක්වත් ඒවත් කරගන්න බෑනේ හරියට. බණ භාවනාවල් කරන්න ඇවිල්ලා ඉන්නවා ඉඳගෙන. ඉඳගෙන හිටියට වැඩක් නැහැ කියලා අපි හොඳට දන්නවා.
තරුණ බහේ අයට ඒව පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ බුදුහාමුදුරෝ ඉස්සරෝම මහාන කරපු තමරම මහාන කරේ ගොඩාක් තමන්ගේම වයස අය. ඔය පස්වග මහණුන් එහෙම ගැන සඳහන් වෙන්නේ තමන්ගේ වයස අය. මුලින් මහාන කිරීමත් කරනු ලැබුවේ අවුරුදු 15 උඩ. වයසකාය ගැන කියලා තියෙන්නේ මුණ්ඩ පබ්බජිත කියලා. මේ බුදුහාමුදුරන්ගේ මුඛයෙන් දේශනා කරපුවා. ඒ අයට දාම් අවබෝධ වුණොත් සිල් රැක්කොත් කලාතුරකින් කියලා කියනවා. ඒ හැම එකකින්ම තේරෙන්නේ මොකක්ද? දිරනවා කියන தත්වෙට පත් වෙනවා තමන් ළඟ තියෙන ආයතන 6. බාහිරින් උත් ඒ ආයත ගත්තාම පේන දේවල් ඔක්කොම දිරන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් මතු කළොත් මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ, ඔක්කොම දිරනවා. ගහක් ගලක් අරගෙන බැලුවත් දිරනවා. ඔය ගලක් යටින් ලියලනවා, මතු පිටින් පොතු ගැලවි ගැලවි යනවා. ඒ කියන්නේ දිරනවා කියන ගණයට අයිති වෙනවා. මහ පොළොවේ පස්පාවා එහෙම වෙනවා. ගස්කොලන් ගැන කියනොම කවරේද? අපිට පෙනෙන රෙදි පෙරදි ගැන, ගෙවල් දොරවල්, යාන වාහන ගණන් කියන්න ගියොත් අච්චරයි මෙච්චරයි අරවද මේවද සංඛ්‍යාවක් කියන්න බෑ. විවිධාකාර සතුන් ඉන්නවා, විවිධාකාර වස්තුන් ඉන්නවා. දෙකට බෙදපු පණ ඇති පණ නැති කියන සියල්ල දිරනවා කියන ගණයට අයිති වෙනවා. එතකොට ශබ්ද නම් දිරන්නේ නෑ නේද කියලා හිතන්න වෙනවා. ගන්ධ රස ස්පර්ශිත ඒවා ඉතින් දිරන්නේ නැහැ නේ කියන තැනට තමයි එන්න වෙන්නේ. ඒත් ඉතින් ඔක්කොම දිරනවා කියවනම් ඒවා කොහොමද දිරන්නේ නැහැ කියලා තීරණය කරන්නේ. ඔන්න එතකොට අපිට ධර්මයේ ගැඹුරට යන්න වෙනවා. මොකක්ද ගැඹුර? බුදුහාමුදුරුව දාර්ණ ඕවා ගැන දැන ගැනීමට සතර මහා ධාතුන් අඳුරන්න ඕන කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා තමයි ඒවට පාලියෙන් කියන්නේ. ද්‍රව්‍ය ද්‍රව ගිනි සුලං කියලා ඉස්කෝලවලත් උගන්වනවා. ඔය පාලි වචන වලට සිංහනාර්ථ තියෙනවා. තද ගතිය, ඇලෙන වැගිරෙන ගතිය, උෂ්ණත්ව ගතිය, හමා යන ගතිය කියලා. දැන් මේ වගේ අර්ථ තේරුම් ගත්තාම ඔය ගතිය කියන්නේ මොකද්ද කියලා ඉස්සරලා වටහා ගත යුතුයි. ගතිය කියලා කියන්නේ එකතු වෙන්න ඉස්සර අඳුරන්ට බැරි જાතියක්. වෙන් වුණාට පස්සෙත් අඳුරන්න බැරි જાතියක්. ඒක හරියට අපේ හොඳ නරක වගේ. තිබ්බට අඳුරන්න බෑනේ. හොඳත් නරකත් දෙකම තිබ්බට අඳුරන්න බෑ. තව ගති දෙකක් තියෙනවා, වචනයි ක්‍රියාවයි. ඇඟ හොලවන්න එහෙම නැතුව හිටියොත් එහෙම ක්‍රියා කරන්න බැයිද දන්නේ නැහැ. කතා කරන්න නැතුව හිටියොත් එහෙම කතා කරන්න පුළුවන්ද බැයිද දන්නේ නැහැ. ඔය තේමීය ජාතකය කියලා ජාතකයක් තියෙනවා. බෝධිසත්වයෝ පෙර භවයක ඉඳලා තියෙන නිරේ රජකුමාරයෙක් වෙලා ඉපදුනා. නිරයට යන්න හේතුව අවුරුදු 20ක් රජකම් කරලා විපාක පිනිස නිරේ අනන්ත දුක් විඳලා ආපු බව රජුරුවන්ගේ ඔඩෙක්කේ ඉද්දැද්දී මේ රාජකුමාරයන්ට පෙර ආත්ම පෙනිලා තේරුණා. ඇයි රාජ දඬුවම් දෙන බව ඇහිලා. රජුරෝ කියන්නේ ඒකයි. වැරදි කරපුවාම රජ දඬුවම් දෙනවා. කරනව නෙවෙයි. ඒ විපාකෙට නිරේ හිටියේ. ඉතින් මේක මෙහෙම වෙනකොට දේවතාවියක් වෙලා පෙර ආත්මේ හිටිය අම්මා කිව්වා කතා කරන්න නැතුව ක්‍රියා කරන්න නැතුව ඉන්න. එතකොට රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. ඔබට එතකොට පව් කරගන්න නැවත සිද්ධ වෙන්නේ නැහැ කියලා ඒ කියලා දුන්න එකට අනුව තමයි තේමිය කුමාරයා කතා නොකර හිටියේ, ක්‍රියා නොකර හිටියේ. ඒ වුණාට රජ්ජුරුව හොයලා බලනකොට වේදඳුරන් දාලා මෙයාට එහෙම ලෙඩක් නැහැ. ඒ වුණාට එහෙම තමයි ඉන්නේ.
ඒක යන්න ඔන්න ක්‍රියා කරන්න කතා කරන්න පුළුවන් වුණාට ඒක අඳුරන්න බෑ. ඒ නිසා ගති කියලා කියනවා. එතකොට හොඳ නරකත් ගති, වචන ක්‍රියාත් ගති. හැබැයි හොඳයි වචනයි නරකයි වචනයි එකතු වුණාම ගති අඳුරන්න පුළුවන්. හොඳයි නරකයි ක්‍රියාවලට එකතු වුණාම ඒත් අඳුරන්න පුළුවන්. ඒක තමයි මේ ගතිවල ස්වභාවය. දැන් පඨවි ආපෝ තේජෝ ආයවලත් එකතු වුණොත් විතරයි අඳුරන්න පුළුවන්. එකතු වෙන්න ඉස්සර පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ඒවා අඳුරන්න එහෙම බෑ. වෙන් වුණාමත් අඳුරන්න බෑ. මේ ලෝක විනාශය කල්ප විනාශය කියන්නේ ඔන්න ඔතන තමයි අඳුරන්න තියෙන්නේ. මොකද්ද? මේ ලෝකයේ එකතු වෙලා සකස් වෙලා තියෙනවා. මේක වෙන් වෙලා නොපෙනී නොතේරී යනවා. එතකොට පොළොවකුත් නැහැ, වතුරකුත් නැහැ, සූර්යයත් නැහැ, සුළඟත් නැහැ. ඇයි? ඒවා එකතු වෙලා හැදිලා තියෙන දේවල්. ඔන්න ඔහම මේවා ඉගෙන ගත්තාම ඔය ශබ්දාදිය දිරනවද කියලා අඳුරන්න පුළුවන් කියන හැඟීමට ආවත් ඒත් බෑ. ඇයි? තව තියෙනවා හතරක් අතර අඳුරා ගැනීම සඳහා. පාටක්, ගඳක්, රසක්, ශක්තියක් කියලා. මේවා කියනකොට තේරෙයිද නොතේරෙයිද මන් දන්නේ. ඒ හින්දා මම මේ හිමිහිට කියාගෙන යන්නේ. හොඳට අඳුරා ගන්න මේ කියන දේවල්. මේවා ගැඹුරුම ධර්මයන්. සාමාන්‍යයෙන් කතා කරනකොට සාමාන්‍ය දෙයක් වගේ තේරුණාට ගැඹුරුයි. දැන් ඔක්කොම එකතු කරලා බැලුවහම 8යි. මොනවද 8? තද ගතිය, ඇලෙන වැගිරෙන ගතිය, උෂ්ණත්ව ගතිය, හමා යන ගතිය. පඨවි ආපෝ තේජෝ වායෝ. වර්ණ ගන්ධ රස ඕජා. දැන් ඔය වර්ණ ගන්ධ රස ඕජා කියන එක නම් ඉතින් ඇහැට, නහයට, දිවට තුනට එකතු වෙනවා. ඕජාව කියන්නේ ශක්තියට. තද ගතිය අඳුරගන්න අස්පර්ශය වන. ඇලෙන වැගිරෙන කියන්නේ එකතු වී හැදෙන, වෙන් වුණාම අඳුරන්න බැරි තත්ත්වයට යනවා කියන එක. ආබන්ධන විබන්ධන කියලා කියන්නේ. එකතු වෙනවා, වෙන් වෙනවා. හරියට වතුර වගේ. ගොඩවල් කීපයක් එකතු කරාම එකක් වෙනවා. විසි කරපුවාම නොපෙනී නොතේරී යනවා. ගල් කැට පහයක් එකට දැම්මට එකක් වෙන්නේ නැහැ. ගල් කැටයක් විසි කරපුවාම නොපෙනී නොතේරී යන්නේ. දෙකේ වෙනස එකක තද ගතිය වැඩි, අනිකේ එක් වෙන වෙන් වෙන ගතිය වැඩි. ඒකට තමයි ඇලෙන වැගිරෙන ගතිය කියන්නේ. මේවා නම් තද ගතිය අඳුරනවා වගේ කිසි කෙනෙක්ගෙන් අහන්නේ එහෙම නැතුව තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න නුවණ තියෙන්න ඕන කියලා බුද්ධ දේශනාව. ඒ කියන්නේ කියන දේක් තේරෙන වය ශක්තියක් තියෙන්න ඕන. බුදුහාමුදුර කොහොමද අවබෝධ කරගන්න දහම් එන්න කියන්නේ ඒගොල්ලොන්ටනේ. ඒත විඤ්ඤෝ පුරිසෝ පඤ්ඤාවන්තස්ස නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන දේවල් තේරෙන අය එන්න, අනිත් අය ඉතින් නාවට කමක් නැහැ කියලයි බුද්ධ දේශනා. ඒ නිසා අපි මේ වෙලාවේදී මේවා කියන தත්ත්‍ය තේරුම් ගන්න හොඳට ඕන. අර 8ට කියන්නේ සුද්ධාෂ්ටක කියලා. මොනවද සුද්ධාෂ්ටක කියන්නේ? තද ගතිය, ඇලෙන වැගිරෙන ගතිය, උෂ්ණත්ව ගතිය, හමා යන ගතිය, වර්ණ, ගන්ධ, රස, ඕජා. මේ 8ට සුද්ධාෂ්ටක කියනවා. මේ 8ේ විශේෂයක් තියෙනවා. එකතු වෙනකොට 8ටම 8මයි, වෙන් වෙනකොට 8මයි. එකතු වෙලා තියෙන්නේ 8මමයි. එකතු වෙනකොට 8මමයි, වෙන් වෙනකොට 8මමයි, එකතු වෙලා තියෙන්නේ 8මමයි. ඒ කියන්නේ අපිට කවදාවත් හම්බෙන්නේ
එකතු වෙච්ච නැති අවස්ථාව. එක් වෙන්න පෙර ආමු වෙන්නේ. ඇයි? අපි අඳුරන දේවල් තියෙන්නේ ඇහෙන්, කනෙන්, නහයෙන්, දිවෙන්, කයෙන්, මොලෙන්. අඳුරනවා කියන හය පොළයි අපිට තියෙන්නේ. ඒවට ගොදුරු වෙන්නේ නැහැ එකතු වෙන්නේ නැතුව. එකතු වෙනකොට ගොදුරු වෙන්නේ ඇහැට, කනට, නහයට, දිවට, ඇඟට, මොළයට විතරයි. දැන් මේකෙත් ඊළඟ ලක්ෂණය තමයි එකතු වෙනකොට එකක් වැඩියෙන් තමයි එකතු වෙන්නේ. එකතු වුණොත් විතරයි අඳුරන්නේ. එකක් වැඩියෙන් තමයි එකතු වෙන්නේ. එහෙනම් අනිත් හතත් එතන තියෙනවාමයි. ඔන්න සුද්දාස්තක ඥානය. දැන් අපි බලමු බාහිර හය තුල දිරණ දේවල් තියනවාද කියලා. රූප කියන්නේ කොහොමද දිරනවමයි. වර්ණයේ ප්‍රධානයි අනිත් අත තියනවා. ශබ්ද කියන්නේ කන ඇතුළට වදිනවා. කන් වහගත්තොත් එහෙම ඇහෙන්නේ. එහෙනම් තද ගතියක් තියෙනවා. එහෙනම් අනිත් අතත් තියෙනවා. ඒක රූපමයි. නාසයට දැනෙන්නේ ගඳ. ගඳ විතරක් තනියෙන් තියෙන්නේ නැහැ. අනිත් අතත් තියෙනවා. එහෙනම් දිරනවා. දිවට දැනෙන්නේ රස. එහෙනම් අනිත් අතත් තියෙනවා. රසත් දිරනවා. කයට දැනෙන්නේ පහස. තද ගතිය වැඩි. එක්කෝ උෂ්ණත්වය වැඩි. එහෙනම් අනිත් අතක් තියෙනවා. නම් ස්පර්ශ දිරනවා. මොළයට සිතුම් කියන්නේත් ඔය රේඩියෝ ටීවී වලට එහෙම එන තරංග වගේ දෙයක්. ඒකත් එහෙනම් ස්පර්ශ වෙන දෙයක්. එහෙනම් එව්වත් දිරනවා. දැන් එතකොට රූප ඇස, රූප කන, ශබ්ද නාසය, ගඳ දීව රස, කය පහස, මොලේ සිතු 12ම දිරනවා. දැන් එතකොට පංචස්කන්ධයෙන් පළවෙනි එක ගැන විස්තරේ හරි ඉවරයි. රූප කියන එක තමයි පළවෙනි එක. ඔක්කොම දිරනවා. දැන් දෙවෙනි එක මොකද්ද? වේදනා. වේදනා කියන්නේ කැමැත්ත නැත්තම් අකමැත්ත. මේක ගැන ඔය වචන දෙක කියලා ඉවර වුණොත් එහෙම අවබෝධයක් නම් එන්නේම නැහැ. සුඛ දුක්ඛ උපේක්ඛා කියලා වචන තුනකුත් තියෙනවා. වේදනා කියන එක කැමැත්ත, අකමැත්ත, මධ්‍යස්ථ කියලා තුනට එහෙම එනවා. ඉතින් මෙහෙම කිව්වට තේරෙයි කියලා මම නම් අදහස් කරන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ කියලාමයි තේරෙන්නේ. හේතුව මමත් 43 වර්ෂයේදී මට ඇහුවා තේරුණේ නැහැ. ඉතින් මේක තේරුම් ගැනීම සඳහා දැනගත යුතු මූලික අවස්ථාවකට යන්න වෙනවා. අපිට දැනීම් ටිකක් තියෙනවනේ. දැන් ඔය ඇහැ, කන, නහය, දිව, ශරීරය, මොළේ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශිතුම් එකතු වෙනකොට රූප අඳුරනවා, ශබ්ද අඳුරනවා, ගඳ අඳුරනවා, රස අඳුරනවා, පහස අඳුරනවා, සිතුම් අඳුරනවා කියලා හයක් තියෙනවා. දැන් මේවා පුජ්‍යලික දේවල්. අනුන්ගේ වහෙම කවුරුවත් අඳුරන්නේ. අම්මට පේනවද කියලා පුතා දන්නේ නැහැ. පුතාට පේනවද කියලා අම්මා දන්නේ නැහැ. ඇහෙනවද, ගඳ දැනෙනවද, රස දැනෙනවද, පහස දැනෙනවද, සිතුම් දැනෙනවද කියලා මේ හැය අම්මගේ වදරුව, දරුවගේ වම්මා, භාර්යාවගේ ස්වාමියා, ස්වාමියාගේ භාර්යාව දැනෙන්නේ නැහැ. ඒක හොඳට තේරෙන්න තමයි දරුවගේ කටට සීනි බෝලයක් දාලා අම්මට රස දැනෙනවද කියලා වැහුවාම අනේ නෑ නේ කියලා එතකොට නම් තේරෙනවා.
අනිත්‍යවත් එක්ක කතා කරන්න ගියොත් එහෙම තව වැටෙන්නේ නැති වෙනවා. හැබැයි ඔතෙන්දී නම් තේරෙනවා. ප්‍රින්සිපල් වේවැලක් කරගෙන ගහලා අහනවා මොකද්ද රිදුනාද කියලා. ඇයි ඒ ප්‍රින්සිපල් දන්නේ? රිදෙන්නේ ළමයාටනේ. එයාට දන්නව නම් අහන්න ඕනේ නැහැ. ඔය විදිහට තමයි හය පොලියම. ඒකත් එහෙම දැනගතියොත් ඔයි. ඉතින් මේ දැනීම් හය දැනීම් හයට වෙන වෙන නම් තියෙනවා. අඳුරනවා කියන එකක් තියෙනවා. රූප අඳුරනවා, ශබ්ද අඳුරනවා, ගඳ අඳුරනවා, රස අඳුරනවා, පහස අඳුරනවා කියලා ඔය නමිනුත් හඳුන්වනවා. මොනවද මේ? ඕවා මලමිනියක නැති ඒවා. හොඳට කල්පනා කරලා බලන්න ඕන. මලමිනියකට ඕවා නැහැ. තියෙනවා නම් ඉතින් නැගිටින්නේ නැත නේද? කපනකොට එහෙම කපලා බඩේ තියෙන ඔක්කෝම අරගෙන වෙනලා තොපින් බැක් එකට දාලා ඒකටම දාලා ගැට ගහලා බැඳලා නෙල මහලා නෙවන්නේ. ඒ කැපිල්ල කපනකොට පණ එහෙම තිබ්බනම් දැනෙනවා, ක්‍රියා කරනවා. ඒක නෑ මලමිනියේ. නැති බව අපි අඳුරගන්නෙත් ක්‍රියාව නැති නිසා. ඒ වුණාට අපි ළඟ තියෙනවා. ඒ හින්දා අපි ක්‍රියා කරනවා. එතකොට දැනීම ගැන විස්තරයක් මේ කතා කරේ. මොකද්ද? මලමිනියක නැති එකක්, අපි ළඟ තියෙන එකක්, ක්‍රියාවට ඕන එකක්. දැනීම ගැන නැත්නම් අඳුරනවා කියන එක ගැන මේ ටික ටික ඇතුළටයි අරන් යන්නේ. මේක ගැන ගාථාවක් තියෙනවා. දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙසන්ති මොක්ඛන්ති මාර බන්ධනා. ඒ ගාථාවේ තියෙන්නේ දුර ගමන් යනවලු, තනියමලු හැසිරෙන්නේ, කයක් නැල්ලු, ගුහාවක වාසය කරනවලු, ඒක සිතලු. ඒ චිත්තං සංයමෙසන්ති මොක්ඛන්ති මාර බන්ධ. මෙන්න මේ සිත සංවර කරගත්තා නම් එයා නිවන් දකින්නවා කියලා කියන්නේ. එතකොට දැන් ඒ ගාථාවේ එහෙම කියනවා. ඒ ගාථාව අපි මේ කියපු එකකට සම්බන්ධයි මොකද්ද? දැන් අපි ළඟ අඳුරනවා කියලා හයක් තියෙන්නේ. අපි ඒක තේරුම් කරගත්තා. දැනීම් කියන හයක් තියෙනවා. අපි ඒක තේරුම් කරගත්තා. ඒවා කෝ? ඒවා තමයි පෙනීම එකක්, ඇහීම දෙකක්, ගඳ දැනීම, රස දැනීම, පහස දැනීම, සිතුම් දැනීම කියලා කියනවා. සිතුම් දැනීම කියන්නේ මතක් වෙන එකට එහෙම නෙවෙයි ඈ. පරණ දේවල් මතක් වෙනාට සිතුම් දැනීම නෙවෙයි. ඔය විභාගෙ ලියන්නේ සිතුම් දැනීලා එහෙම නෙවෙයි. සිතුම් කියලා සතිපට්ඨාන සූත්‍රයේ වදාරන්නේ සරාගං වාචිත්තං සදේසං වාචිත්තං සමෝහං වාචිත්තං කියලා. රාග, දේශ, මෝහ කියන සිත් තුන් වර්ගයට තමයි. ඒකට හැබැයි උදව් උපකාර වෙනවා පෙනීම, ඇහිීම, ගඳ දැනීම, රස දැනීම, පහස දැනීම. වෙන මේවා හින්දායි රාගය, දේශය, මෝහය ඇති වෙන්නේ. ඒතනින් උපකාරකයි ඇති වෙන්නේ මොලේ. දැන් ඉතින් ඔන්න ඔය විදිහට හය පොලේ දැනෙන දැනීම් වලට තමයි සිත කියලා කියන්නේ. දැන් අපේ අදහස් ඉස්සෙල්ලා තිබ්බේ මොකද්ද? සිතට දැනෙනවා. එහෙම නැත්නම් ඇහැට දැනෙනවා. දැන් පෙනීම ගැන එහෙම කතා කරන්නේ. ඇහැට පෙනෙනවා, සිතට පෙනෙනවා, මට පෙනෙනවා. ඔනොහොම අදහස් තමයි තියෙන්නේ. එහෙම එකක් නෙවෙයි. පෙනීම සිත. සිතට පේනව නෙවෙයි.
ඇහීම සිත. සිතට ඇහෙනව අනෙවි, මට ඇහෙනව අනෙවි, කනට ඇහෙනව අනෙවි. ගඳ දැනීම සිත, රස දැනීම සිත, පහස දැනීම සිත, සිතුම් දැනීම සිත. දැන් ඕක අරගෙන අර ගාථාවට සසඳලා බැලුවොත් එහෙම හරියටම හරි. දැන් පෙනීමක් අරගෙන බැලුවොත් එහෙම, දැන් බිත්තිය පේන එක දිහා, මේ පුටුව පේන එක දිහා කල්පනා කරලා බැලුවොත් ඕක පුටුවේ තියෙන එකක් නෙමෙයි පෙනීම. ඇහැ ඇතුලේ නිර්මාණය වෙන්නේ. එතකොට ඇහිම කම් පෙත්තේ නෙමෙයි කන ඇතුලේ. ගඳ දැනීම මේ එළියට පේන නාස් පුඩුවේ නෙමෙයි ඒක ගඳ නහය ඇතුලේ. රස දැනීම දිව කට ඇතුලේ. පහස දැනීම ස්පර්ශේ නෙමෙයි කයේ. සිතුම් දැනීම මොළයේ ඇතුලේ ඔළුවේ තියෙන කෙස්වල හැම එහෙම නෙමෙයි. එතකොට මොකද්ද මේ දැනීම් හයේම ස්වභාවය? ගුහාවක වාසය කරනවා. අපිට පුළුවන් ද මේ පෙනීම ඇඟිලි ටික එකතු කරලා අතට අල්ලගන්න? ඇහිම ගඳ දැනීම රස දැනීම පහස දැනීම සිතුම් දැනීම කියන මොකක්වත් අල්ලගන්න පුළුවන්? ආණ්ඩුවකින් අල්ලගන්න පුළුවන්? මේ හෑන්ඩ් පෝන් වලට කොළඹ ඉඳලා විතරට ඉඳලා එන වචන ආදිය ගන්න පුළුවන්. නමුත් මේ දැනීම් හයෙන් එකක්වත් එහෙම ගන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? සිතට කයක් නැහැ. අශරීරං ගුහාසයං දුර ගමන් යනවා කියලා කියනවා. ඔයි තීටපු ගමන් ඔය කල්පනා කරගෙන 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 ඉන්න එක එක දා කල්පනා කරලා ගේකුත් හදනවා, ඉඩමක් අර ගන්නවා ගේකුත් හදනවා, වාහකන ඉතර ගන්නවා කියලා අර කිරිකලයේ ඔළුවේ තියාගෙන ගිහිල්ලා කලේ ගන්නාට පස්සේ ඔක්කොම ඉවරයි කියෝ වගේ බොහෝ දේවල් පිළිබඳ සිත දුවනවා 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 ආන් එහෙම දුවනවා. භාවනා කරන අපිට නම් ඒක හොඳට තේරෙන. ඩිංගක් වෙලා ගිහින් බලනකොට බුදි කවුද? තමන් බුදි. කෝහිත දුරගින් මමත් වැටිලා තියෙනවා පුටුව පල්ලි හිට අවුරුදු 20කට විතර කලින්. ඒ එහෙම සිත දුවන එකක් තනියෙන් වාසය කරන්නේ කියන එක මිට කලින් අපි කතා කරා. අනුන්ගේ දැනීම් අපි දන්නේ නැහැ. දැනීමනේ සිතයි කියන්නේ. ඒක අපි දන්නේ නැහැ. ඕන ඔය විදිහට ගාතාවටත් හරි සිත කියන්නේ පෙනීම සිතක්, ඇහීම සිතක්, ගඳ දැනීම සිතක්, රස දැනීම සිතක්, පහස දැනීම සිතක්, සිතුම් දැනීම සිතක් කියලා තමයි ඔනේ ධර්ම කරුණුත් එක්ක තමයි මම මේ ගෙනහැර පාන්නේ. මගේ හිතු මතේට එහෙම නෙවෙයි. කාගෙන්වත් ඇහුව පාලියටමත් නෙවෙයි. ගුරුවරුන්ගෙන් අහලා තමයි දැනගත්තේ. එපමණකුත් නෙවෙයි. බුදුහාමුදුරුව වදාරලා තියෙනවා සූත්‍ර විනේහි නැත්තං පිළිගන්න එපා කියලා. එඳ සූත්‍ර විනේ පරීක්ෂා කරලා තේරුම් ගත්ත කරුණුත් එක්ක ඔය දේශනාව දේශනා කරනු ලබන්නේ. දැන් ඉතින් මේ සිත ගැන ටිකක් විස්තර දැනගන්න ඕන. මොකටද? වේදනා කියන தත්ත්වය අඳුරගන්න. රූප දැනගෙන ඉවරයි වේදනා කියන එක දැනගන්න සිත ගැන විස්තර දැනගන්න ඕන. මොනවාද විස්තරේ? සිතක් හැදෙන්නේ මොන වගේද? ඕනම දෙයක් අඳුරාගත්තාම මේක හැදෙන අමුද්‍රව්‍ය අඳුරන්න ඕන. එතකොට තමයි මේක අඳුරා ගැනීම නියම ස්වභාවයෙන් රන් අඳුරන්නේ රන් කරුවා. කොහොමද? උරගාලා බලලා. එහෙම කියමනක් තියෙනවා. ඇත්ත ඕක. දැන් ඔය බැංකුවක එහෙම රත්තරම් බඩු ගස් එහෙම තියන්න ගියපුවාම හා ඕක දෙන්න බලන්න මෙච්චරයි දෙන්න කියලා එහෙම කියන්නේ නැහැ. අරගෙන ගලක ගානවා, බෙහෙත් දානවා. එතකොට ඒක හරි අවබෝධය ලැබෙනවා. ඉතින් ඒ වගේ අපිත් මේ සිත කියන්නේ මොන වගේෙන් හැදිච්ච දෙයක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා කතා බහ කරලා බලමු. පෙනෙන්න නම් ඉතින් සිත ඕනමනේ. ඇහෙන්ඩ කන ඕනමනේ. ගඳ දැනෙන්න නහය ඕනමනේ. රස දැනෙන්න දිව
ඕනමයි. පහස දැනෙන්ට කය ඕනමයි. සිතුම් දැනෙන්ට මොලේ ඕනමයි. සාක්ෂි තියෙනවා. ඇහේ සුදාවොත් බෑ, කම් බිරේ නරක් වුණොත් බෑ, නහය ඔය උඩ මුදුනේ තියෙනවා එළුකොර ජොඩුවා එකක් ඕකේ හොටිපුරුණත් බෑ, දිවේ කාරම් බැඳුනත් බෑ, කයේ අංශභාගය හැදීම කියලා ලෙඩේ තියෙනවා එහෙමුණොත් බෑ, මොලේ ස්නාය බලය කියන එකක් තියෙනවා ඒක දුර්වල වුණොත් ඒත් බෑ. එතකොට ඒ හය පොළ එකින් එකට ඕන මයි. සිතක් ඇදීමේදී මූලික අවශ්‍යතාවය. ඒ වගේම ඇහැ තිබ්බට රූප නැතුව බෑ. කන තිබ්බට ශබ්ද නැතුව බෑ. නහය තිබ්බට ගඳ නැතුව බෑ. දිව තිබ්බට රස නැතුව බෑ. කය තිබ්බට පහස නැතුව බෑ. මොළය තිබ්බට සිතුම් නැතුවම බෑ. ඒ කියන්නේ එක එක තව එක එක ඕන. ඇහැ එකතු කිරීම රූපය, ගණන් හදනකොට වාගේ. කන එකතු කිරීම ශබ්දය, නාය එකතු කිරීම ගඳ, දිව එකතු කිරීම රස, කය එකතු කිරීම පහස, මොළය එකතු කිරීම සිතුම්. දෙක දෙක එකතු වෙනවා. දැන් මේ දෙක එකතු වුණාම දැනෙනවද? දැනෙනවා නම් මල මිනියට කන් තියනවා, අවට ඕන තරම් ශබ්ද තියෙනවා, ඇහෙන්න ඕන. ඒක වෙන්නේ නැහැ. ඇයි? දෙකක් එකතු වෙලා අමදි. ඇහැයි රූපේ එකතු වෙලා පෙනීම කියන හැක හැදෙන්නේ නැහැ. එහෙනම් තාම මොනවද වනේ? පණ ඕන. මැරිලා නම් එහෙම දැනෙන්නේ නැහැ මොන කෙනෙකුටවත්. පණ ඕනමනේ. පණ ඕනමයි. හැබැයි ඕකට පාලියෙන් කියන්නේ වෙන නමක්. විඤ්ඤාණය කියලා කියන්නේ මොකද්ද? පාලියෙන් කියන්නේ විඤ්ඤාණය. සිංහල අපිට තියෙන්නේ ඔකට පණ කියලා. මොකද අපි දන්නවා මැරුණම පණ ගියා කියලා කියන්නේ. බුදුහාමුදුරුව අදාළේ විඤ්ඤාණය ගියා කියලා. චුද්දෝ අපේත විඤ්ඤාණෝ කියලා කියන. දැන් ඕක එහෙම ඉතින් හොඳට තේරුම් කරගන්න ඕන. මොකද අපි වැඩි ගණන් ගන්න නැහැ මේ පාලියෙන් විඤ්ඤාණය කියන පදේ අහගෙන අහගෙන ඉන්නවා. ඒ වුණාට විඤ්ඤාණේ පණයි දෙකක් කියලා අදහස බොහෝ අයගේ තියෙනවා. මොකද භාවනා කියා දෙද්දි මම ඔවාගේ ඒවා අල්ලගෙන පොඩ්ඩක් රවට්ටලා එහෙම තියාගෙන ඉන්නවා. තේරුම් ගන්න අවස්ථාව සලසලා දීලා තමයි උත්තරේ කියලා දෙන්නේ. හොඳයි. දැන් ඕන ඒ කාන්තයෙන්ම ඇහ ඕන, රූපය ඕන, විඤ්ඤාණයක්. දැන් අපිට පෙනීමක් අරගෙන මොනවා හරි බුලත් කොලයක් හරි අපි කියමු අරගෙන පෙනෙනකොට අපිට බුලත් කොලේ අඳුරන්න පුළුවන්. ඉතින් ඇහත් තමන් ළඟෙන තියෙන්නේ විඤ්ඤාණේ. කෝ ඔන්න ගැටලුවක් මතුවෙනවා. කෝ ඉතින් දැනීමක් තුළ විඤ්ඤාණේ. එහෙම අඳුරන්න බෑ. ඇයි? විඤ්ඤාණය කියන්නේ කම්කරුවෙකුට සමානයි. විඤ්ඤාණය කියන්නේ කම්කරුවෙකුට සමානයි. අපි වඩුවෙක් කියලා අරගමු. වඩුව අඳුරන්නේ කොහොමද? මූණෙන්ද, අතපයෙන්ද, එහෙම නැත්නම් ආයුධ වලින්ද, කොහොමද? වඩුව අඳුරන්නේ ඔහු කරන ක්‍රියාවෙන්. දැන් ඕනම කම්කරුවෙක් දෙස නුවණින් බලමු. ගුරුවරයා අඳුරන්නේ ක්‍රියාවෙන්. ගොවියා අඳුරන්නේ ක්‍රියාවෙන්. ඩ්‍රයිවර් අඳුරන්නේ ක්‍රියාවෙන්. හාමුදුරුවෝ අඳුරන්නේ බණ කියනකොට. දැන් ඔය විදිහට කොහොම වුණත් සියලු කම්කරුවන් අඳුරන්නේ ක්‍රියාවෙන්. ඕන් ඔය විදිහට තමයි විඥාණය කියන්නේ කම්කරුවෙන්. එතකොට අපිට අපි දන්නවනේ අනිත් හැම කම්කරුවන්ගේ වැඩි. විඤ්ඤාණයේ ක්‍රියාව මොකද්ද කියලා අපි දැනගන්න ඕන. මොකද්ද? අඳුරනවා කියන ක්‍රියාව තමයි තියෙන්නේ. විඤ්ඤාණයේ වැඩේ මොකද්ද? අඳුනනවා. දැන් ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්. රූප අඳුරනවා, ශබ්ද අඳුරනවා, ගඳ අඳුරනවා, රස අඳුරනවා, පහස
අඳුරනවා සිතුම් අඳුරනවා. දැන් හය පොලේම තියෙනවනේ එහෙනම් විඥානේ. දැන් ඉතින් තුනේ එකතුවක් තුනේ එකතුවක් තුනේ එකතුවක් කියලා සිත් හයටම තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිනේ විඥානය කියන්නේ මොකද්ද කියලා. හැබැයි විඥානය ගැන කරුණු දෙකක් තේරුම් ගන්න ඕන. මොකද්ද? ඔය බුදුහාමුදුරුව වදාරලා තියෙනවා ප්‍රීති වාක්‍යයක්. ප්‍රීති වාක්‍යයේ මැද තියෙනවා කම්කරුව හම්බුණා. ආයෙන ඔබට වැඩ කරන්න දෙන්නේ නැහැ. පහසුකම් බින්දා කියලා ගාථාවේ තියෙනවා මුල ඉඳන්. මොකද කියන්නේ? ගහකාරක දිට්ටෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පහසුකා භග්ගා. දැන් මොකද්ද මේ කියන්නේ? කම්කරුවා හම්බුණා, ඔබට ආයේ වැඩ කරන්න දෙන්නේ නැහැ. නැවත ගෙවල් හදන්න දෙන්නෙත් නැහැ. දැන් මොකද්ද මේ කියන්නේ? පුනර්භවයක් හදන්න මම ඔබට ඉඩ තියන්නේ නැහැ. උඹ මෙතෙක් කල් කරපු වැඩේ මං අල්ලගත්තා. දැන් උතන තියෙන රහස තමයි අර වඩු වගේ ගෙදර පුටු නෑ කියන කතාවේ අර්ථය අරගෙන බැලුවොත්, බොහෝ අය කියන අර්ථය නම් කිසි හරයක් නෑ. වඩු වගේ ගෙදර පුටු නෑ කියන්නේ කිසිම කම්කරුවෙක් ළඟ නිෂ්පාදන නෑ කියන එකට. කිසිම කම්කරුවෙක් ළඟ නිෂ්පාදන නෑ. තේරෙන්නම කිව්වොත් අම්මා ළඟ බත් නෑ. හැලි උයන්ඩ දන්න. වඩුවා ළඟ පුටු නෑ තමයි. හදන්ඩ දන්න. ගොවියා ළඟ වීකරල් ගොඩවල් නෑ. හැබැයි අදාගන්න දන්න. එහෙම තමයි. පාසලේ උගතුන් නෑ ගුරුවරු ළඟ. හැබැයි උගතුන් කරන්න දන්න. අනේ වගේ තමයි. සෑම කම්කරුවෙක් ළඟම නිර්මාණ නෑ. එතකොට විඥානේ ළඟත් ඕක තමයි වෙන්නේ. මොනවාද? පෙනීම නෑ, ඇහිම නෑ, ගඳ දැනීම නෑ, රස දැනීම නෑ, පහස දැනීම නෑ, සිතුම් දැනීම නෑ. හැබැයි ඒව හදන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් සිත් හැදීමේ හැකියාවටයි විඥානය කියලා කියන්නේ. ඒ තනියෙන් නම් කරන්න බෑ කිසිම කම්කරුවෙකුට. වඩුවගෙන් විතරක් අපි ගම්මු. ආයුදයි ලී නැතුව හදන්න බෑ ආයු මොනවත් බාන්න. විඥානෙටත් එහෙම තමයි. අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි නැතුව සිත් හදන්න බෑ. දැනීමක් හදන්න බෑ. අඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද්ද මේ කරලා තියෙන්නේ? කරලා තියෙන්නේ මේවා ඇස්කන් නහයදිව ශරීර මොනවල් නෙවේ. බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශිතුම් නෙවේ. මොනවාද එහෙනම්? හදන්ඩ ගත්ත අමුද්‍රව්‍ය විතරයි තියෙන්නේ. මැට්ටෙන් හැදුවොත් මැටි ගොඩක් විතරයි තියෙන්නේ. ලීයෙන් හැදුවොත් ලී ගොඩක් විතරයි තියෙන්නේ. ඒ වගේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන හතරෙන් හදාපු මේ 12 තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ විතරයි. මේක නොදන්නා අනන්ත සත්‍යෝ හිතන්නේ මේවා ඇස්කන්න හය දිය ශරීර මොළවල්, බාහිර තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශිතුම්. දැන් බුදුහාමුදුරෝ විඥාණය මැරී යන්න මොකද්ද කරලා තියෙන්නේ? නුවණින් ඇත්ත දැකලා. බාහිර මොකකුන් වන්නේ මේ? ඒ කියන්නේ රහතන් වහන්සේලාට ඇස් කන් නාය දිව ශරීර මොළවල් නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශිතුම් රහතන් වහන්සේලාට නැහැ. තියෙන්නේ ආයතන තියනවා, හැබැයි ධාතු විතරයි. එතකොට අපේ ඇඟවල් වල මොනවද තියෙන්නේ? අපි ධාතු විතරයි.
මම කියලවකට මම ආයනයක් දාගෙන ඉන්නවා. ඥාතීන් කියලා දාගෙන ඉන්නවා. විවිධ වස්තුන් කියලා දාගෙන ඉන්නවා. පණ නැති දේවල් කියලා පණ තියෙන අය කියලා දෙකට බෙදාගෙන ඉන්නවා. හැබැයි ධාතු විතරයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ආශා කරන්නේ මොකේටද? ආශා කළා ඇහැට කනට නායට දිවට ඇඟට මොලේට මම මම කියලා මට මමයි වැඩියෙන් මං ආසයි කියලා කියනවා. ඒ වුණාට වැරදිනි. බාහිරින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය තුම් කියලා එකට ආස කරනවා. ඉතින් තනි කර වැරදිනි. ඕං ඔහොම මේ වැරද්ද හඳුනාගත්ත විඥාණය පිළිබඳ දැනීම තුලින් දැන් අපි සිත කියන්නේ තුනක එකතුවක්. අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි විඥාණයයි කියන තුන. දැන් ඕක දෙකට බෙදනවා බුදුහාමුදුරුවෝ. නාම සහ රූප කියලා තමයි කියන්නේ. රූප ගැන විස්තරේ හරි. නාමකෝ. නාම ගන්නකොට විඥාණි විතරයි ගන්න වෙන්නේ. විඥාණි විස්තර දැනගන්න කම්කරුවේ ක්‍රියා කරන විදිය අඳුරගන්න වෙනවා. විඥානේ දැනීම හදන එක තමයි කරන්නේ. විඥානේ ඒ සඳහා වැඩ පහක් කරනවා. වඩුවොත් ආයුධ ගොඩකින් එක වැඩක් කරන්නේ. විඥානේ වැඩ පහක් කරනවා. ඒවට නම් තියනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. මොනවද? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. දැන් මේ වැඩ පහ වුණාට වැඩ පිළිවෙලක් තියෙනවා. එක මානසිකාරය, දෙක පස්සය, තුන වේදනාව, හතර සංඥාව, පහ චේතනාව. දැන් මේ වගේ වැඩ තියෙනවා. මානසිකාරය කියන්නේ ප්‍රධානීක ආයතනයක අන් අයට වැඩ නියම කරනවා වගේ වැඩක්. පස්සය කියන්නේ බොහෝ දේවල් ගොඩක් අතරින් එකක් ගන්න වැඩක්. දැන් පෙනීම ගත්තොත් ඇහැට වැටලා තියෙනවා ගොඩක් රූප. ඔය කාචයෙන් ඒක තමයි කෙරෙන්නේ. කණ්ණාඩියකට ප්‍රතිබිම්බ වැටෙනවා වගේ. අනේ වගේ එකක් ගන්න එක තමයි පස්සෙන් කරන්නේ. වේදනාවෙන් ඔන්න එක් කැමැති හෝ අකමැති දානවා. සංඥාවෙන් ලකුණක් දානවා. චේතනාවෙන් මේ ඔක්කොම එකතු කරලා අඳුරනවා කියන එක කෙරෙනවා. දැන් මට ඕන උනේ කැමැත්ත අකමැත්ත කොහෙද තියෙන්න කියලා පෙන්නණ්ඩයි වේදනා. දැන් එතකොට කැමැත්ත හෝ අකමැත්ත තියෙන්නේ රූපෙටමයි. වෙන මොකයකටවත් නෙමෙයි. ආයතන හයේදී කැමැත්ත අකමැත්ත තියෙන්නේ විඥාණයෙන් දාන දැනීම හැදීම සඳහා කරන වැඩ පහෙන් රූපය ගැනමයි. අතන ලොකු ගමනක් යන්න තියෙනවා. ආයතන 12 ගත්තාම එකක් අරගත්තාම ඇහැ. මේ ඇහැ කියන්නේ තමන්ගේ ඇහැ විතරක් එහෙම නෙවෙයි. අනිත් ඒවත් එහෙමයි. තමන්ගේ කන නහය දිව ශරීරය මොලේ විතරක් නෙවෙයි. මේ විශ්වයේ යම් තැනක, ඒ කියන්නේ මනුලොව, දෙව්ලොව, බ්‍රහ්ම ලෝකේ, තිරි සම්ප්‍රේත අසුර නිරය කියන සතර අපායේ කොතනක ඇහැ කනන් නහය දිවක් ශරීරය මොලයක් තිබ්බනම් ඒ ඔක්කෝම රූප. ඒ කියන්නේ දිරණ සතර මහා ධාතු නිර්මාණ. එකක්වත් ඊට පිටින් නැහැ. ඉතින් මේ ඔක්කෝම එකතු වෙන හින්දා මේකට නමක් තියෙනවා ලෝකය කියලා. ඊට පිටින් මොකුත් නැහැනේ. ඒ කියන්නේ අපේ නුවණින් දැන් ඔන්න ලෝකයේ අන්තයටම ගියා. ලෝකාන්තය. ආයේ අඬ තැනක් එහෙම නැහැ. එතකොට වේදනා කියන්නේ කැමැත්ත අකමැත්ත ලෝකෙටමයි. සංඥා කියන්නේ සලකුණු කරනවා. ඒත් ලෝකෙටමයි. සංකාර කියන්නේ සිතුවිලි වචන ක්‍රියා කියන වැඩ තුන කරනවට. ඕවට ඉතින් විවිධ නම් දානවා. හොඳ නරක, කර්ම, පිම්පව්,
ඔහොම නම් ගොඩක් ගොඩක් දානවා. හැබැයි මොන නම දැම්මත් සිතුම් වචන ක්‍රියා කියන තුන තම. ඒවා කරන්නෙත් අර රූපවල තමයි. හිතන්නේ රූප ගැන කතා කරන්න රූප ගැන ක්‍රියා කරන්න ඒක වෙනුවේ. ඉතින් විඥාන කියන්නේ අඳුරනවටනේ. අඳුරන්නෙත් ආයතන 12මයි. වෙන මොකුත් අඳුරන දෙයක් මේ විශ්වයේ නෑ. ඉතින් ඔන්නඔහොම තමයි පංචස්කන්ධය ගැන සමූහය එකතු කරගෙන එකතු කරන බලපුවාම තේරුම් ගන්න තියෙන්නේ. මා කියපු ගාථාවේ මේකේ ගැඹුරු තැනක් තමයි පෙන්වන්නේ. මොකද්ද? පේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචි මූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමාච විඤ්ඤාණ. රූපය පෙන පිඩු ගොඩක් වගේ. දැන් අපේ කය කෝටි ප්‍රකෝටි ගණන් සතර මහා ධාතු නැත්තම් සුද්ධාෂ්ටක එකතු වෙලා තමයි හැදෙන්නේ. මේකේ කාල නියාමයක් තියෙනවා. අර එකතු වෙලා හැදිලා වෙන් වෙනකන් ෂණ 17ක කාලයක් විතරයි තියෙන්නේ. ෂණයක් කියන්නේ තප්පරයකින් 20000කින් එකයි. සූර්ය ගමනකටයි උපමා කරලා තියෙන්නේ. උදේහයට පෙනිලා හවසායට නොපෙනෙනකොට ඔන සූර්යා යන වේගේ කොච්චරකින් යනවද්ද? අනන්ත දුරක්. වචනෙකින් අනන්ත විතරයි කියන්න වෙන්නේ. ඉතින් ආන් ඒ විදිහට අනන්ත වේගකින් ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ඇති වෙන නැවති වෙන හින්දා මේක පෙන පිඩු ගොඩක් වගේ කියලා බුදුහාර වදාරන. ඒ කියන්නේ ඔන ඇත්ත එහෙම නෙවෙයි ඈ. සුද්දාෂ්ටකයක් විතරයි. එතකොට වේදනා බුබ්බුලූපමා වේදනාව කියලා එකක් තියෙනවා සැප දුක් කියලා. හැබැයි ඒක එක දිය බුබුලකටයි උපමා කරන්න. දිය බුබුලක ඇතුලේ මොකුත් නැහැ. හිස් දෙයක්. ඒ වගේම ඉක්මනට පුපුරනවා. ඇත්ත දෙයක් එහෙම නැහැ එතන. මරීචි මූපමා සංඥා සලකුණු දාලා තියෙන විශ්වයේ ඇති අනන්ත සංඥා ඔක්කොම බොරු. මිරිඟුවකට උපමා කරලා තියෙනවා. මිරිඟුව කියන්නේ ඈතින් පේනවා අපිට වතුර වගේ. ඇත්ත වතුරක් එහෙ නැහැ. ලං වෙලා බලනකොට නැහැ. ඈත පේනවා. ආය ලං වෙලා බලනකොට නැහැ. ආන් එහෙම නුවණින් තේරුම් ගත්තාම සුද්ධාෂ්ටක විතරයි. මොකුත් නැ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ සුඤ්ඤෝ. පාලි වචන ටික එකයි. ධාතු මාත්‍ර ඇත වෙන මොකුත් නැහැ. හරියට අපි ඔක්කෝගේ මෑඟ තියෙන්නේ කෑම හින්දා වගේ. කෑමෙන් ඉතින් හැදිච්ච ගමන් කෑම ඇරෙන්න වෙන මොනවද තියෙන්නේ? ආන් ඒ වගේ ධාතු විතරයි. සංඥා වැරදි. සංඛාරා කදලූපම. ඒ කියන්නේ දැන් බොරුද යන්නේ නිහිතන්න වෙන්නේ. කතා කරන්න වෙන්නේ. ක්‍රියා කරන්න වෙන්නේ. ඒ වගේ ඇත්ත හොයාගෙන 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 ගියොත් ඇත්ත නෑ හම්බෙන්නේ. කෙහෙල් කඳක අරටු සොයන්නාට අරටුව හම්බෙන්නේ නෑ වගේ කියලා තමයි ගාථාවේ තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙතෙක් කල් කතා කරලා ක්‍රියා කරලා තියෙන වැඩ කරලා කතා කරලා ඔක්කොම මොනවා? ඇත්තද බොරුද? පොඩි බොරුද මහ බොරුද? අනන්ත බොරු. ඒ කියන්නේ හරිනම් කතා කරන්නේ නැතුව ඉන්න ඕන. සිතන්නේ නැතුව ඉන්න ඕන. මොන ක්‍රියාවක්වත් එපා. නුවණ තියෙන තැන එතන නතර වෙන්න ඕන. බුදුහාමුදුරු එහෙම සූත්‍ර කියලා තියෙනවා. මම පිහිනුවෙත් නැහැ. තෙල්ලුනෙත් නැහැ වතුර උඩ නිකං හිටියා. එතකොට මං ගිලුන්නේ නැහැ කියලා කියන්නේ. දැන් ලෝකයාගේ මේ හෙල්ලිල්ල නම් මනං හින්දා මොකද වෙලා තියෙන්නේ? සංසාර නමැති සාගරයේ ගිලෙන එක විතරයි වෙන්නේ. ඇයි වැඩ තුන කියන්නේ කර්ම. ඒ කර්ම අවිද්‍යාවෙන් කරනකොට පුනරුත්පත්තියක් හැදෙනවා. ඒ හින්දා ඒවා නතර වෙන්න ඔන්න ඔය කරුණු ටික ඉගෙන ගන්න ඕනේ. මොනවාද? රූප කියන්නේ ලෝකේ මායාවක්. වේදනා කියන්නේ බොරුවකට කැමැති අකමැති වීමක්. සංඥා කියන්නේ බොරුවකට සලකුණු දැමීමක්. සංකාර කියන්නේ බොරුවට සිතුම් වචන ක්‍රියාව පැවැත්මක්. විඥානය කියන්නේ වේගයෙන් අඳුරීම් තුනක් හයක් සහ වැඩ තුනක්. වේගයෙන් සිතුම් වචන ක්‍රියා කරනවා. වේගයෙන්
පෙනීම ඇහීම ගඳ දැනීම රස දැනීම පහස දැනීම සිතුම් දැනීම කරනවා. දැන් මේ මේ ටික හින්දානේ ජීවත් වෙනවා කියලා හිතාගෙන. ඒ කියන්නේ විඥානයේ වැඩ ටික තමයි ওই නමේ. ඉතින් ওই නමේ නැත්තම් මැරිලා. ඒ කියන්නේ විඥානේ එතන නැහැ. ඉතින් අර වේගවත් වැඩ ටික නිසා විජ්ජාකාරයා කියලා කියනවා. විජ්ජාකාරයා කියන්නේම වේගවත්. ඊළඟට බොරු. ඒ කියන්නේ බොරු දැනීම් හයක් සහ බොරු වැඩ තුනක් තමයි නිර්මාණය කරන්නේ විඥානේ. ඉතින් බෙන්න මේ ටික ගැන බුදුහාමුදුරු වදාරන්නේ ස්ථීර නෑ කියලා දැනගන්න කියලා කියන්නේ. මොනවද කියන්නේ? ස්ථීර දේවල් නෙවෙයි. ස්ථීර දේවල් කියලා රැවටිච්ච අය මොකද කරන්නේ? පස්පව් කරනවා. සතුම් මරනවා. හොරකම් කරනවා. කාමිත්‍යාචාරය හැසිරෙනවා. මත්පැන් බොනවා බොරු කියනවා. ඒ කියන්නේ පව් පහ කරලා අපාය යනවා. මේවා කරන අය හිතන්නේ අපෝ මේ වගෙන් අපාය යන්නේ නැහැ කියලා. හැබැයි ඒක මිනිස්සෙක්වත් ඕවා කරලා නැවත මිනිස්සු උනේ නැහැ. ඒ නිසා ඒ පැත්තත් විශේෂයෙන් අඳුර ගන්න ඕන. අපි ඒවා නොකරන්න මේ අවබෝධයත් ඕන. එහෙම නැතුව ඒ අවබෝධය ලබන්න බෑ. රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්ච සංකාරං අනිච්ච විඥානං අනුත්තාති. මේ පහ ස්ථීර නෑ කියලා දැනගන්න. ඒකෙත් අර්ථවත් භාවය මොකද්ද? නොතිබී සකස් වුණා, ඉතුරු නැතුව නැති වුණා. ඒකට අනිත්‍යයි කියලා කියන්නේ. පන්දමක් කරකවන්න ඉස්සල් රවුමක් නෑ. කරකවන්න රවුම තියෙනවා. නතර කරපුවහමත් රවුම නෑ. මොකද්ද ඒකේ එළි වෙන්නේ? මුලින් තිබ්බේ නැති, අගින් තිබ්බේ නැති මැද තියෙන එක ඇත්තක්ද බොරුවක්ද? තනිකර බොරුවක්. අනිත්‍යයෙන් තමයි ඒක එළි වෙන්නේ. ඒ කියන්නේ විනාශ වුණේ එහෙම නැත්තම් අනිත්‍ය තේරෙන්නේ නැහැ. අනිත්‍ය තේරෙන්නේ නැහැ විතරක් නෙවෙයි මේවා බොරුයි කියලා තේරෙන්නෙත් නැහැ. එතකොට බොරුයි කියන වචනේ දුක් කියලයි තේරුම් ගන්න. මොකද දුක් වර්ග තුනක් තියෙනවා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. දැන් ඔය ලෙඩ මහලු මරණාදී දුක් ගොඩක් තියෙන. ඒවට දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ. ඔය තරුණ වෙ ඉඳලා මහලු වෙන්නේ, නිරෝගී ඉඳලා රෝගී වෙන්නේ, ප්‍රිය භවයේ ඉඳලා අප්‍රිය භවට යන්නේ. මේවට කියන්නේ විපරිණාම දුක්ඛ කියලා. සෝක වෙන්නේ, දැවෙන්නේ, තැවෙන්නේ, අඬන්න වැළපෙන්නේ දුර්වල වුණොත්. එතකොට බොරුව සකස් වෙන්නේ බොරුවා. ඒක දුක කියනවා. ඒ කියන්නේ ඇත්තක් නැහැ කියන අර්ථයි. දැන් මේ අනිත්‍ය කියන වචනයෙන් ඇත්තක් නැහැ කියන ගොප්පු වෙනවා. එතකොට අනිත්‍ය නම් දුක නිකම්ම හම්බෙනවා. දුක හොයාගෙන යන කෙනාට ස්ථීර නැත්තම් දුක කෙලින්ම හම්බෙනවා. දැන් මේ දෙක ස්ථීර කරන්න බෑනේ. නিত্য කරන්නත් බෑ, ඇත්තක් කරන්න බෑ. ඒ දෙකේ අර්ථය මුල් වෙනවා, මූලික වෙනවා අනාත්මයි කියන වචනේ එතනයි. එතකොට අනාත්මයි කියන්නේ ඇයි? නিত্য කරන්න බෑ, ඇත්තක් කරන්න බෑ. ලෙඩ කරදර ආදිය තියනවා නම් දුක් ඒවා නැති කරන්න බෑ කියන අර්ථෙත් තියෙනවා. දුකෙන් මුදවන්න බෑ, නিত্য කරන්න බෑ කියන තැනට ආපුවාම අනාත්මයි කියලා කියනවා. ඔන්න ඔය කරුණු තුන තේරුම් ගත්ත අයට නිර්වාණය කියන එක සාක්ෂාත් වෙනවා කියලා තමයි කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති, යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති. සදහවත් පින්වත්නි, ඔබට මේ ධර්මානුශාසනාව නිවන් සුව පිණසම හේතු වාසනාවන්ත වේවා. නැවතත් දායකත්වයේ මතක් කරනු ලබන්නම් මෙම උතුම් ධර්ම දේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා ගීතා රංජනී
බිරිඳ ගයාන් සානුක පුතනුවන් පියුම් සඳුනිකාදියනිය සහ නිලන්ති පුෂ්පකුමාරි එකම සොහොයුරිය විසින් සැදැහැති දායකත්වය දරා තිබෙනවා. බුලත් සිංහල අරමුණ බුලත් සිංහල ඇගල් ඔය පදිංචිව සිට වසර දෙකකට පෙර හදිසි අභාවප්‍රාප්ත වූ එම්.ඩී. මේනක රංජනින් නිරංජන් මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස පවත්වන්නා වූ මේ උතුම් ධර්මදේශනමය පුණ්‍යක් කුසල් එතුමාටත් පරලෝ සැපත් එම්.ඩී. ආතර් පියාණන්ටත් හා සෝමා රණවක මෑණියන්ටත් ජී.ඩබ්ලිව්. ධර්මදාස පියාණන්ටත් ඇතුළු වර්ග පරම්පරාවේ පරලෝ සැපත් සියලූම දෙනාට මේ පින්නේ ධර්මතාවය පින් කුසල් අනුමෝදන්ව පරලෝ ජීවිතය සැපවත්ව ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණවබෝධය ශාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන කේ.ඩී. යසවති මෑණියන් ඇතුළු මෙහි පැමිණි සියලු දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ පිණිස මෙම පුණ්‍ය කර්මයේ හේතු වාසනාවන්ත වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව කුසල් අනුමෝදන් කරන අතර සකල ලෝකවාසී සියලු දෙනාටම සදහම් ගමන ඇරඹීමට මෙම දයසනය උපකාරී වේවායි ප්‍රාර්ථනා කරමු. සෑම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං.